ි කාත්තෙකවත් දදිගි රවල් නෑ. අපි ටෝන අෞරුදුගානක් යටගියපු පාස්කු සිද්ධියවිතරක් නෙමෙයි. මේ හැම අයුක්ති සහගත මේ හැමම් ලේච්ච ක්‍රියාවකම සත්‍යය අපට එළිදරෝ කරගැනීමේ අවශ්‍ය. අපේ ඊළඟ පරම්පරාවටවත්. මේ ආකාරය ලේවැකුණු භූමියක ජීවත් නොවෙන්න ඉඩහදන්න අපිට අවශ්‍ය අපි ඒ වෙනුවෙන පෙනීන්නේ. අපි වෙේක ලේබල් ගහල කේවල් කරන්න හැදුවට. මහිතනවා ස්වාමින්න් වහන්සේ තුළ ස්ථීර අදිිෂ්ඨානයෙන් අවංක උන්හන්සේ ප පෙන න ප්‍රිස්්‍යානනි ි විශ්වාසරන් වහන්සේ අපි නිරතුරුවම සංරක්ෂණය කන රැකබලාගන්නවා කියලා ඒ අත්දැකීම තුළමයි අපි අදටත්තින්නේ. ඉතින් මම ඒ හැඳින්න්නේීමත් එක්ක මම එන්නම් විශේෂෙන්ම ඊය දවසේ ගෝලිය යුක්ති සංසධය සූම් සාකච්ඡාවක් සංවිධානය කරලා තිබුණ මත්ෙක සබන්ධ වුණ අගරදුගුරු කාදන හිපාන නඇතුළ ස්ථාත රදගරුවරුන් පෝජකවරුන් සහ. ලෝකේ ොහ රටවලින් ස්සාමාජික සාමාජිකාවන්න එකට එක තුලා හිටිය. ඒකදී මේ ඒ පෙරේද බොරැල්ල බෝම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ කරුණු කාරණා රැසක් ඉස්මතු වුණ. මම ගොඩක් මේක සම්බන්ධයෙන් විශ්ලේෂන අත්වකතා කරන්න යන්න නැහැ මොකද ඒක සම්බන්ධයෙන් ගොඩා කරුණු කාරණ එ දරව කරපුනිසා. මම ඒකදී මතුකරපු වැදගත් කරුණු කීපයක් පිතරක් නැවතත් මතක් කරන්න කැමතියි. බුරැල්ලේ බෝම සිද්ිය නත්තන් එක බෝම්භ නාටකය කියලා කිවත් වැරදි නැහැ එන්න ඉස්සල්ලා. ඔයාට මත ඇති පවුගේ සැප්තැම්බර් මාසේ මාව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමෙන්ද පශ් කිරීමම් ඉවරපු ගම්ම සති කීපයක් ඇද්දි. බෝපිටිය ශාන්ත නිකුලාා දේවස්ථානයට සස්ථ ප්‍රහාායක් බෝම ප්‍රහාරයක් කෙල්ල වෙන්න පුළුවන් කියෙල නාවේ කමුද නි දාාය දැනුවත් කර අවධන නිකුත් කර තිබුණා. මේක රටේ ප්‍රධාන ආන්දෝල්නාත්මක ප්‍රවෘතියක් වුණා එදවස් වල. මේකත් මාධ්‍යයට පලිනිවතවට මනාවරණය කරන්නේ. මේ සිදුවීම් මාව ප්‍රාධ පරීක්ෂණ දෙපාර්තයෙන් පශ් කිරීම සහ ඒ කාලවකවානුව මම හිටපුතැනට එහා පැත්තේ. තිබච්ච කන්‍ය ආරාමි ජනාාතිිපති බුද්ධියකෙන් ඇවිල නතරවෙලා තිබුණ. ඒ හරි මම දන්න ජාතිිති බද්ියක එක නතර ති ු දක ම හිටපු තනට හැත් ජාතිපති ද්ියක තරලා තිබුණ ඒගේ විද්ධ ආකාරයෙන් මර්ධනය ක්‍රියාත්මක වෙන්න ගත්ත. ඒක නිසා ගරුපියතුමන්ලා මගේ ආරක්ෂාවතකා මාව නතර කරලා තිබනේ ඔය කිවවපු ශාන්තනිකුලාා බෝපිටිය දේවස්ථාන. පියතුමා නැති අවස්ථාව දේවස්ථානය හිටියේ මමයි ඒ වැඩකරපු සේවකයෝයි විතරයි. එ අවස්ථාවේ තමයි නාවික හමුදා නිලධාරයෙන්න්නනවිල්ල මේ බෝභ සිද්ධියක් වෙනවා වෙන්න පුළුවන් පියතුමාන් ල විදියට ඇඳගන එන්න පුළුවන් ආරක්ෂාව තරකරන්න කළ මේ අනතුරු ඇඟවීම කරේ. හාස්‍ය ජනකම දේ තමයි ඒ දවස්වොල අපේ කතෝලික දේවස්ථාන සියල්ලම වහල තිබුණේ. දෙවමහයන් නවත්ත තිබුණේ. ත ෙම ලාවක මිනිස්ව එකතුවෙන් නති තැනකට මුණ අරමුණිින්ද කවරවරි ත්‍රස්ස ප්‍රහයක්ක බොම ප්‍රහරක් කකරන්නේ න්නේ. ඉතින් අපි තේරම්ගතදේ තමයි ඒව පිටි පස්සෙ තියන තවත් ද්‍රාම එක්කු අපිව මුණහර දෙයක නැත ශයහන් මාලක හිටපුම වල්ලිය හොයාගැන ගිඉල්ලා. අපි දන්න ඒවා. මෙ අහම්බෙක් වෙනවාද ඇදද ඇතද කියලා. නමුත් සරත්විරසයකර පොලිසිය බාර ඇැමැත්තුමා කියල ති බුණා මේක එක්ස සයිස්ස එකක් කියලා. මල්ගුණ ත් රක්ක ේ ගතුමාා කියලති බුණා ඕනවට වඩ මේන් නිලධාරීෙන් තොරොතු වෙළිදරව් කරලා තිබුණ කියලා. නමුත් ඒ ව එහෙම්මම යටගියා. අපි දන්න ඒ ඕනට ොතුර හෙල් දරව කර නිලධරන් හෝ ඒ සම්බන්ධී අද වෙනක ගත්ත විනිය ක්‍රියාමාර්ග හෝ ඒ පරීක්ෂණ මොකක්ද කියලා. ඒ සිද්ධිය එකක එහෙමයටයද්දි. අපි ඒවල්ට බෝහම සැලසුම් සහගතව අපේ අපි කණඩායමක්විදිර මුණ දුන්නා ඒ ඔවන්ගේ අරමුණු යටපත් කරන්න ක්‍රියාකර. නමුත් අපිට පේනවා මේ අධ්‍යක්ෂවරයා මේ සියලො දේවල් පිටිපස්සේන කවුරුන් හෝ අධ්‍යක්ෂක කරයා දිගින් දිගටම එකින් ඒ ආංගිකට එල ද්‍රාම විදියට එකින් අලුත් අලුත් නාට්ටි හදාගන යනවා. ඒකේ තවත් එක පියවරක් විදිට මේ බොරැල් බෝම සිද්ධියත් අපට කියන්න පුළුවන්. හිතින් මේකේ බොරැල්ල බෝම්ම සිද්ධියේදී විශේෂම කාරණාව තමයි මේ හැන් ්‍රැනඩේ නැත්තන් අත් බෝම්බ ජීවත් බෝම්බේ කියනෙ එක. මේ කලිප් එක ගලවලා ඒකට හඳුම්කූරක් තියලා තාමත් මේක වේල් ට්‍රේන් එක ගන්න හොද පලපුරුද්දක් හොඳ අත්දැකීමක් තින කෙනෙක් වෙෙන්න්න ඕන මේ වගේ දෙයක් කරන්න ලේසින් ක නෙක්ට කරන්න බෑ මේ වගේ ද අපිට හිතන්නවත් බෑ. එතකොට එහෙම අටවපු බෝම්බයක් මේක අතින්ගල්ලන් ගොඩක් වෙලා ක්‍රියා කරන්න ඕන එකත් එක් වැඩ කරන්න ඕන එහම කරතා මේ ෙට් කරන්න ඕන එහම පසුබිමක තමයි මේ අහිංසක මනුස්සෙක්ව පල්ලිය සේවය කරපු. ඒ සංක්‍රස්්ටයන් මහත්මයක් ඒ මුණනි කියන පුද්ගලයාව මේක සැකකාරයෙක් කියලා චෝතිිතයෙක් කියලා අරංයන්නේ. මේ ආරක්ෂ මහජනආරක්ෂක කම්ම තිවරෑ කිව්වා ඔහු මේවෙද්දී දරුව අවරුදුරහරගත් අඩං ගොඩගත් දරවා පපොච්ානය කරලා දනක මුහ තමයි බෝම්බි දුන්නේ එක ඒවාගේ ප්‍රකාශ කරලා මේ අසරන මනුස්්‍යය වරංගිහිල්ල අද වෙනකම් මෙ මෝත වෙද්දි බන්ධනාගාරකත කරලා තියෙනවා. ඒේකේ කනගාටු දායකම කරන තමයි ඒයේ දවස අනාවරණය කර අප පියතුමෙක්ඒ මුණව බලන්න ගියපු. ඒ මනිට ඉතාමත් අමානුෂික ලෙේ අහිංස කස්රණ මනුස්්‍යයට ඉතාමත් අමානුෂික ලෙස මේ පොලිස් නිල්ධාරීන් පහරදී ලතිීනවා. අපි මේක දැඩිල් ලෙස ෙලා දකිනවා. ඉතාමත් කනගාටු දායකයි. අපි දක් පහු දවස්සල ඒ අනෆ ජසීම් ඒ තරුණ කවියටට අත්ය චිරණ තස්ව මර්ෂණන කොට්ාසේද. ඔහුට කොයිතරම් ලේච්චාකාරයෙන් ඔවන් සලකල තියනොද ක්‍රියා කරල තියනවාද කියලා. හිජාස් සිිස් බුල්ල මේ වනතෙක් තාමත් ඔහු අත් අඩංගුවේ ඉන්නවා. ඉතාමත් අනීතිකා ආකාරයෙන්. අසාත්සාලි වෙන්න පුළුවන් රිෂා් බදුරදීන් වන්න පුොලමයාකාරෙන් චරිත ගණනාවක්. නිධ මේ රටේ යුක්තිය පසඳරන ආයතන යුක්තිය ෂ්ඨ කරන්නේෙන නිලධාරෙන් ඉතාමත් අනීතිකාකාරයෙන් අයුත්ති සහගත ලෙස අත් අඩ ගටාරගෙන රන්දවා තබාගෙන ඕවන් මූලික අයිතිවාසකං අම අමුවය උල්ලංගනය කර ඉතාමත්මල එච්චාකාරයෙන් ඇ මේ හැම දෙයක්ම ඉතාමත් බරපතල ආකාරයෙන් හෙලා දකිනව මේක දිගින් දිගටන් වෙන සිදුවීම. ඉතින් මේ බෝබ සිදුවීම බරපසලම සැක සහිත කාරණාව තමයි කාාජනණන් වහන්සේ මතුකරාගේ. පොලිනි ධරෙන් හවස තුනේන්ද්‍ර TV පරිීක්ෂා කරපු එක. දැම් මේ වෙද්දි ඒ ඩ්‍රාමයක ඉවර වෙලා අලුත් පිටපතක් නිර්මාණය කරලා අපේ තින සහෝදර කිව්වාගේ දැම් වෛද්‍යවරේකත් අඩංගුටරන්තින. පොලීසිය අපක්ෂපාති ස්වාධීන පරීක්ෂණයක් කරාණං මේ අත්්බෝම්බය සම්බන්ධය මේ සිද්ධිය සම්බන්ධය. අනි වාරෙම්ම මේක ඇගිලි සකුණ බැලියයුතුයි. රරක්ෂකවේ ගෙනනල රසපරීක්ෂක වාර්තාක කැ විය යුතු. නමුත් ඊයසුම් සාකච්ඡාවේ තවත් අනාවරණයක් වුණා මේ බෝම්බේ කිසිම ඇංගිලි සලකුන් වාර්තාවක් කරගෙන නෑ. මේක රසපරීක්ෂක වාර්තාවක් කරලා නෑ. එහෙමනං මේක කෞදතිව්වේ මේ බෝම්බේ කොහෙදගෙනාවේ මොනකාලෙද ඒ හැම දෙයක්ම එලි දරව්වන්න තිබුණ. නමුත් මේ බෝම්බේ භයානකම කාරණාව තමයි මේ බෝම්බේ නිිස්ට්‍රියය කරනුව. පුරවාහරුණු ලබව බිබවා. මේක බරපතල තත්ත්වය. ්‍රසපරීක්ෂක වාර්තාවක් ඇඳවලන ඇංගලිස් සලකුණු වරගනනෑ එහෙම තියෙද්දී මේ බෝම නිිස්ක්‍රියය කරනු වෙනුවට මේ බෝම පුරවාහරුණු ලබව තිබිෙනවා. දැක ොහන්ද මේ රසපරීක්ෂක වාර්තාාව ඇදව වන්නේ දැකොහද මේ ඇංගලි සලකුණු බලන. මේ ක්‍රියාදාමයන් සම්බන්ධෙන් මේක තවත් නාඩගමක් විගඩමක් කියලා. මේ නිරය ඉදිග දිගට මොප්පු කරමින් නවා. ඔබගෙන් ඉල්ලන්නේ විශේෂ ආරක්ෂකංශවලන්න නිල්ධාරයන්ගෙන්. මේ ඉතා සුළු කොට්ටාශයක් මේ කෙලසන්න ඔබේ වෘතිය ගරුත්වය. ම විශේෂෙන් අපේ රට ආදරනණ ආරක්ෂකංශවල නිධාරෙන්ගෙන් ඉල්නවා. ඔබන්දින යුනිිෆෝර්ම කොබගන්න වැටු පටබ සාධාරණයක් කිෂ්ට කරන්න ඕන. අපේ රට අයිංසක දෙමාපියන් අයිංසක ජනතාව බදමුරලෙන් නොබ වැටු ලබල ජීවත්වෙන්නේ. ඔගේ ෘති ගුත්ත බැගත යුතුයි ඔබේක සාධාරන ෂ් කරන ඉත්් කර යතුයි. මේ ඔබගේ වෘතියත්වය ඔබ පාදඩ කරණයට ලක් කරන වනං දේශපාලුවන්ගේ ඕන පාකම් වෙනුවෙන් ඔබගේ නිල ඇනුව පාවාදන වන එක බරපතල තත්වයක්. ඔබ ජැනගතය යුතුයි. මේ දේශපාලන බලේ ඉතාමත්තාව කාලිකයි. ඔබ දන්නව මේ යන රටා වනුව මේ රට ඕනමෙනෙක් දන්නවා. මේ බල තව මාසකීපයදන තවරුදක්ව මේ අනු ේදික ලට විශ්වාස කරන්න බෑ මේ තමයි මේ මහපපුලු යධාර්ථය. අන්න එදාට ඔබ මතක තියාගන්න. ඔබට පෙරලා මේ ප්‍රශ්නවලට මූුණ දෙන්න වෙනවා මයි. ඔබේ ඉතිහාසෙන් පාඩන් ඉගෙන ගන්න එහෙම කර නිලධාරෙන්ට මොකක්ද වෙලා තියන්න කියලා. මොකද මේ දේශපාලන සංස්කෘේ තව මාස කීපයක් ඇර අපි විශ්වාස කරම වෙනස්ස නවා කියලා. අන්න එදාට මේ දේශපාල බත් බැලවෙනුවෙන් තමන් බැලවිහවරකම් කරන. මගේ ෘති ගලුත්තුවේ පවාදර නිලධරෙන්ට අනිවාරයෙන් උත්තර බඳන්නනවා. එදාට ඔය කවුරුත් නෑ ඔබලුවෙන් පෙනිහිටින්න. ඒවගේ හෝතේ මතකර න්නන සරත්කිිර සේ කරමැත්තුම කොවිඩ්ඩා සාධීත වෙලා ඉන්නවා කියල පිටා ආරංචි වුණ. එතුමාට එක්මන් සුවයේ පාර්ථනා කරන මොක දෙතුමා අනිවාරෙන් සිද්ධිධමය ස්ත්‍රහාා ඉඕන කෙනෙක් මොක අපි විශ්වාස කරන ඇතුමා බොහෝදේවල් මේ ක්‍රාදාමයන් වල දන්න කෙනෙක් කියලා. එයට ගේ විතිහාස පාසක සිද්ධිය තරක් පස්කු දිය එහගේ ප සිදුවීමම් මොකද දස් දහටේ අම්පාර් සි දම් වලට එතුමා රජුව සම්බන්ධයි කියලා මෛත්‍රපාල නාධීපතිපතුමා ප්‍රකාශ කර දන. එදවට එතනින් පටන්ගතමේ අන්තවාදේ නැගටීම්වල්ට ඇතුමා ඒමන හෞල්කායෙක් ප වෙන්න්නට. එතකට පස්සුසිදව පලතන පස්සේ සිදුවම් සම්බ තුමාගේ ප්‍රකාශ සම්බධයට බරපතල ප්‍රශනතින් ඉගින්දිිටම මේ මාධ්‍යමය කියලදීම ඒකන සරත්වරසෙක ඇමතුම අනිවාර මින් න එක එක්නිසා ඇතුමට අප ඉක්මන් සුවය පාර්ථනා කරන හැබ වගේ. එතුමාගේ පවලෝදට සඥාත හිත මිතුරට කියන්න ඕන. අපි විශ්වාාස කරන විදියට මේ දේශපාලනය කියව ගත්තාම. එතුමා ඉන්නේත්. පිටත් වොඩා බරපසල අවදාානමක බරපතල විදිට දකින්න. මොකද සමාජයේ බොහෝ වෙලාවට මේ වෙලාව කතා වෙනවා හාහුවක්තියෙනවා. අ කිිලීම මහරාජාම හතා සහ හිට පොමාත්්‍යය මංගල සමරවීර. ඇමද තුමාගේ කොවිඩ්ඩා සාධිත මරණ සම්බන්ධිනු සමාජය කතා කරනවා සැක සහිතයි කියලා. ඒවගේම. ස්SPි සන් වීරසින් සයින්ද බරදු පරීක්ෂකරපු කොවිඩා ධත වෙලා මැරුණන කියල පහුගේ දවස්සල මාධ්‍යනාවරණය කරලා තිබුණ ඒ මරණයත් ඉතාමත් සැක සහිතයි කියලා මාධ්‍යවල වාර්තා කරලා තිබුණ ඒකනිසා අපිහිතන විදදිට මේ දේශපාලන ඉදිහ ැක්කම සරත් වීරසය කරම හතාත් තින්නේ බරපතල ජීවිතාවදානමක. අපි කෙන ඔගේ පවුලේ දවට එතුම බලාගන්න එතුමා ආරක්ෂා කරන්න මොකද මේ ගේමල හැටිහෙම තමයි. හැරි ගාව ොරතුර තිබුණන කවරමේදේව දන්නවන ඔන්ගේ ආරක්ෂාව තකා ලෝක දේශපාලනි තිහාසේ අනිවාරෙන්ම ඔවුන්ව ඝාතනය කරනවා මයි ඒක තමයි ලෝක දේශපාලනි අප ඉගගනතින පාඩ. ඒනිසා නැවතවතාවක්ක කියවා සරත්වර සේකර ඇතුමවඔහගේ හිතමි ත්‍රාදීන්ට ඕගේ ඥාදීන්ට ඒවගේ පවුලයෝතුුවේට ඔහු ආරක්ෂා කරගන්න කියලා. ඒ වගේම තමයි ඔහුගේ රාජාසන කතාාවදී. අපේ වර්තමාන ගෝටා බේරාජ පක්ෂ ජනාධිපදිතුමා විශේෂයෙන් රටේ ජාතිකා රක්ෂාව ගැෙන කතා කර එතුමා බලට ඇවිල මේ වෙද්දි රටේ ජාතිකා රක්ෂාව සපත කරලා තිීයෙනවා තහවුරු කරලා තියනවා කියලා. ඉතින් ම මේක සම්බන්ධමගේ පෞදදිිලික ෆිස්බුක් පිටුවවෙත් වඩියෝ එකක් මට කින් දැම්ම ම නැවතාවක්ක මතත්ක් කරණන කැමති. මුලින්ම කියන්න ඕන එතුමා ඒ කතාව කරත් කොලෙයක් බලාගෙන කවුරුවර ියල දීප එකක්. ඉති. ම මේ වෙලාවේ විශේෂයෙන්ම මතක් කරනවා මේ කතා අලියලදීන නිලධාරින් මේ පුද්ගලින් එතුමාගේ උපදේශකින්. එතුමාාව මේ ආකාරයෙන් අපහස්ථාවයට පත්කරන්න එපා. එතුමාගේ එතුමා යම්කිිතතා දුරට ගොඩනගත් කීර්තිනමේ තවතවත් කෙසන්න එපා. ඔබල බරපතල වරදක් එතුමාට කරන්න. තිේ එතුමාගේ පවල ෝදවේයටටත් කියනවා මේ ජනාතිපත්තුමාගේ ප්‍රතිරූපය මේකක්නට ඕන විදිහයටක විනාශ කරන්න දෙන්න එපා. ල් දනග රටේ ජනාධතිපති වරයා තම වෞුදු කීපයක් ජනක මේරට ක්ෂ දෙදසේ විසිේ දක්න ජනතාවගේ ජනතිපති වරයා. ති ලෝකේ විදේශ ආන්ත්‍රකය තියාගෙන තුමාම කතා කරන්නෙේ ෝක ක් ද කර ශ්‍ර ලංකාව ජාතිපති වරයදයටට එතුමා කියන මහ ාරට වෙල්ල ම වෙදදිරටේ ජාතිකා රක්චාවත් හවුරු කරලාතිවා කියලා මන්දන්න ඇතුමා ජාතිකා රක්ෂාව කියන වචන තේරමක් දන්නවාද කියලා. මේ වෙද්දි රට මිනිස්සුන්ට කන්නනෑ මේ වෙද්දි ගොවියන්ට පෝරටිගනෑ මංහාන මේ වෙද්දි ආහාර සුරක්ෂිෂතාවයක් රටේ තිනවද කියලා. මේ වෙද්දි රටේ උද්ධමනය අංක දෙකේ සීමාව පහුකරගණයනවා දවසෙන් දව බඩුමි හෙයනවා. මේට මුල්ලෙ වෙළඳ පොල කඩාවවැටලා බැංකු තාමත් අවදානම් තත්වක ඉන්නන්නේ ආයෝජක ලංකාවට එන්නේ ලංකා වින්න ආයෝජෝකයොත් ලංකාවෙන් පිටියයන. මුල්ලේ වෙළඳ පොල ඉතාමත් අස්ථාවර අස්ථ ඉතත්වයක තියන්නේෙ මුල්ල මුල සුරක්ෂතාව ට ීනවද කිය. මේරටේ පාරල් පාවල් ගාන මිනිස්ු මෙරලයායනවා. අද වෙදදි පහු දස්සල මදක් තැනින්තන ඇලකානුවලින් මිනිස්සුන්ගේ මලමිනිියහුවෙන. අඳුනානොගත් මලළමිනි අිරහස්ලස මියගේ මලමිනිි මේරටේ තැන්තැන්ගලින් හමේෙන් පන් ගරන්වා. PCRCRර එකක් කරගන්න හරිගයට තනක් නෑ PCR එක මිනිස් සහරගෙන නවා ඇන්ට ජන් ෙස්ට එකක් කර ගන්න තැක් නෑ මේරටේ දිනකට කොවිඩ්ඩා සාදදිය ීදනෙ කහු නෝදක මේරටේ ජනතාව දන්න ඒ දත්ව සම්බන්ධෙන් බරපතල සැක හිතාවයක් පට දනීම. මේරට සෞඛ්‍ය සම්බන්ධයෙන්ට බරපල සෞක තේ බරපල තත්වක තින්නේ බෙට්ටික හොයාගන්න බැරිතන ෝහල්ලට ෙට්ි නතිතත්වකල් තින්න මේරට සෞඛ්‍ය සුරක්ෂතාවයක් නොක ට හ . ඒවගේ තමයි අදවෙදදි බලක්ති ශේෂත්‍රය දැඩිල සර්බු තත්වක තින්නේ. කොයි වෙලාේ ලයිට්ක ක පයිද, කොයි වෙලා යවාහනයකතන නතරවේද. කොයිලලා පෙට්‍රරල් ඩිසල්ටි නති ේක දන්න න අද. ක් ක්ෂ ාව රට න ද කලා මේ ජනතිපත්තු මට කතාල ද නි හ. අද පරිසර ශේෂත්‍රයේ දිගින් දිගටම ඉතාමත් අවාසනාවන්ත කේද ජන ලෙස විනාශවේගෙන යනවා. අපි පහුගේ අවරුත් දෙක පුරාවටම හඩනැක්වා. අධත් පි දැක්ක මුතුතරාජ වට අත්වන ඉරනම යාට අත්ව නිරනම විල් පපත්තුොටත්ව නිරනම ේරටේ ගංග අද ල්ලට අත් නිරණම. දිගිදිකට රනැගවා අදවේ දි එක්ස්පස්පර් නවකාවේදි නෞකාවෙන් වෙච්ච විනාශයට හරියාකාර උත්තරයක්ට හම්බෙලන ඒ පිඩ ජනතාවට විින්දිතියන්ට අදමෙනක වන්දි හරියාකාර ලැබිලන පරිර්ශ ශේෂත්‍රයේ දිගින්න්දිිකට විශව පර ප ල බ ද ක නන්න පරි ප රිසෙක සරක්ෂිතාවයක් ීනවාද කියෙල මරට න් දපත්තුමග හන. ඉතිං ජාතික ආරක්ෂාව කියන්නේ මෙ හැමේකේ එකතුවා. හන්දියක් හන්දිියයක් ගානේ පොලිසිය හිටවලා. ල්රහ ගේට රහ පන්සල් ඉස්සරහ හමුදාවවතියන ත් පොලිසි යනකවත් යිඩ ෙක් කනවත් ක්්චක් කරනකව නෙේ. අද ඒත්තට ේරට වැටල දවා ඒකෙම කියන ේරටේ ජනාවවින්න බරපතල සැක සහිතතාවක බරපතල බීතියක. ඒක එම කියන්න රටේ ජාතික රක්ෂාවක් නෑ කියන එක. ජනතාවට සුරක්ෂතාවයක් නෑ කියනක. අද සිවිල් ක්‍රියාකාරරිකෝ සමාජ ක්‍රාකාරික මාධස්රහට වෙල කතාරදදි. ඕවුන ප්‍රශ්නරනවන ඕන පරා ප ර්ක්ෂ පාර් තු ර න්න වවා. ඒ කියන්නේ මේ රටේ නිදහසේ කතා කරන්න ජනතාවට අවකාශයක් නෑ කියලා. නිදහසේ කතා කරන්න අවකාශයක් නැත්තන්, මේ රටේ ජනතාවට කොහෙන්න්ද ජාති කාරක්ෂාවක්. ම ප්‍රශ්න කරනව මේ ආණ්ඩුවක්. විශේෂයෙන්ම මතක් කරන්න කැමති. මම එයාකාරෙන් එච්චරද්‍යනයක් කරලා කැපකිරීම කර අපි කණ්ඩයමක් විදිහයට මේ රජයට කරේ කියගන්න බැරිතරන් උදව්වාක් එන ජනාතිපත්තුමා කරන්නන අපට ජාති න්දරයට ැන ැගේ සම් ධ න. ඒ කරනි අපි කන්ඩයම දිිගින්දිකට මර්ධනය කරනක ජාතිකකාරක්ෂය කොටසක්ද කියලා අපි ජනාතිපත්තුමාගේ ප්‍රශ්ණ කරන. ඉතින් විශේෂෙන්ම කියන්න ඕන. මුලින්ම ජනාතිපත්තුමාට මේ ජාතිකාරක්ෂාව කියන්නේ මොකක්ද කියලා. මේ විෂේපතය මොකක්ද කියලා. අවබෝධයක් කරන් දෙන්න මේ බ්‍රදේශකවරුන්ට කියන්නේ. බොඩ ගොඩක් දෙනෙක් ම මේ කතා කරට පස්සේ හලතිම වුණ එන උඹ උඹගේ පංකෝ ජාතිකා රක්ෂ කරන්නෙ කහොද කියලා යි ඩා කරන්න පුළුවන්ද කියලා. හම ත් මට ච ජාවක් කරන ං ඔයි ට ඒටෙන. අපි දන්නවා මේරටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉතාමත් ප්‍රාමාණික දැනුමක්තියන විදේශයන් වල අධ්‍යාපන ලබූ චරිත ගොඩක්තින. චරිත ගොඩක්කින්නවා. මේව නම් කරගෙන මේ ජාතිකාරක්ෂාවේ පහුගේ දශවර්ක දශවර්ය දත්තාරගන ලයිස් කරල අපට බලන්න පුළුවන් අපට කටගරයිස් කරන්න පුළුවන් කොයිකොයි ඉතාමත් අවදානම් පැතියෙන්න්නේ කියලා. හර න්න ලුවන් පරිස සබන් ර ලුව ේ න් බතු ික පාටම ද බග දස ජනල බත් කරන. කාර්ය සාදන බලකායන් පත් කරන. මෙන්න ජතිකාරක්ෂ සම්න්ධ නිශ්චිද විශේෂයසු සම්බන්ධී කායශසාදන බලකා පත් කරන ඔබතුමාට පුළුවන් සතිපතා මේ කාර්ය සාදනය අධ්‍යනය කරන්න. කාර්යසාදන සම්බන්ධය ඇගම් කරන්න. ඔබතුමා කතා කරන්න ඕන මේ ඇගයිම් වාර්තාය එක්ක මේ දත්ත එක්ක.

හෙම බලාපොත්යජය එතකොට එහම බලාපොරොත්තුවෙච්ච මේ ජනාධපතිවරේක් අද එක පාරට මැවිල්ල නිකං අර මාධ්‍යවල කියෙනවගේ පම්පෝරි ජනක කෙනෙක් වෙනවට කයිවාරුකාරෙක් වනොට තරුණු පරම්පරාව දිීර අපි කැමතිනහ. විතින් නාතිපොත්තුමට අවසාන වශය නුත් කියන්නේ මේ රටේ තවරු තුරක් කැනකක් අපි හැමෝ දෙනගගේ ජතිපත්තු මාතුන්. ඉ ඔොතුමාම පොන්දුවක් දුන්න විශේෂයම පස්ක විදිතියන්ට කතෝලික ජනතාවට මුළු මහත් ජනතාවට ඔබතුමාගේ සෞවාග දැක්මතින් ප්‍රතිපත්ති ප්‍රශය ඔබතුමා ෂ්්‍රරනවා කිය බතුමා සප කරනවා කියලා. නමුත් අෞුරදු දෙක් ගිලත් බතුමා තැන්තැක්ම කතා දුන්නා කයිවාරු ගැහවා විතරයි අපි ඒකක්වත් ක්‍රියත්මක වෙන දැක්ක නහ. ඉතින් ම අවසාන වශයෙන් උත් කියන්නේ මේ ඔබතුමාගේ සෞබාග්‍ය දැක්ේ ප්‍රපති ප්‍රශ, කොටසක් උපටාදක්වමින්. ඔබතුමා පැහදිලුව කිවවා. ඒක දහතුම්වැනි පිටුවේ මේක තියවා අප්‍රේල් විසියක සිද්ධිය කියල මං පොඩ්ඩක් එක කියවන්න. ලෝබර විද මුහුවෙන් ්‍යපතවෙන් පති ඉස්ලාම් රජ්‍යත්‍රස්වදේ දැන් දැන් මහා පරිමාණ මට්ටමෙන් ශ්‍රලාංකා කතුලොට කඩාාවවෙද ඇති බව අප්‍රේල් විසියක දා සිදුව බරපදල ත්‍රස්ව ප්‍රහාර නිසා පහැදිලිවේ. සස් ප්‍රහාරයට ත්‍රස්ථවාදය පරාජයට පත්කිරීම වසර දහයක් ඇතුරට යලිත් එවන් ිහිසුණු ත්‍රස්ථවවාදයට ර රට ගොරුවීමේ ප්‍රධාන ේතුව ආරක්ෂක ශේෂත්‍රයේ සිදූ බරපසල කඩාාවටීමම්ය. අනෙක් හේතුෝනම් ත්‍රස්ථවාදයට උඩුගඩ දෙන දේශපාලනහාහ සමාජ පසුවිීමක් ශ්‍රී ලංකාවතුළ ගොඩනගීහිතිබීමේ. ඒකෙ දියඔපතුමා කියනවා. මෙම සිද්ධියට සම්බන්ධ සියලු නීති උල්ලඟනය කර ඇති සැබෑ අපරාධකරුවන් හෞුල්කරුවන්. අනු බලදදුන් සහ වගකයින් පහර හැරිසිියලු දෙනාටම රට හෙළි දරව කර. සහ නොපමාව දනුවම් ලබාදීම සහහා පූර්ණ බල සහිත ස්වාධන කමෂන් සභාවක් පත් කරන අතර, එම කොමිෂ යෝජනා කාඩිනම ක්‍රියාවට නැන්ගීමට පිවරගන්නවා කියලා. එම ප්‍රහරණනි ආප දාවට ල න් ශ්‍රී ලාංකාවතු ප්‍රතිකාර ක නොහැකියායට රජයේ පූර් නු ග්‍රහයෙන් විදේශ ප්‍රතිකාර ලබාදීමට කටයතු කරනවා කියලා. සදා කාලික අකාර මන්්‍යතාවට පත්තුවන්. දර්රි කාලිව රැකබලා ගැනීම සඳහා වැඩ පිරිවොක් සකස් කරවා කියලා. එම ප්‍රහාර නිසා දෙමාපයන් අහිමුදරවන් ප්‍රක බලා ගැනීමට ඉදිරිපත්වී සිටින ඕන්ගේ ඥාතින්ට මාසකදීමනාවක් ලබාදීමට කටිගුතු කරනවා කියලා. එම සිද්ධිය නිසා මියගේ පුද්ගල අන්ටහ පවුල්වලට මෙතෙක්ගෙවා නොමැති වන්දි මාසකක්තුර ලාදීමටය සම්පාධනය කරන කි ති මජනාදපත්තු කිය අපි කිය දේවල්න්නේ. හරල ඔබතුමාම නැවත වරාව වතාවක් මේ ඔබතුමාගේ දිපත්ර අෞුදික හමාරකට කලින් දිරිපත් කරු මේ ප්‍රතිපති ප්‍රකාශය කියව. පිහිල්ලන්ෙන් මේ දේෂ්ට කරල දෙන්න දැන්කමිෂන් සභවාර්තාාවවිල්ලතින ඒක නිර්දේශ කරලතියන මේ නිර්දේශව ඔබතුමා තවදුරටත් කයිවාරුණු ගහ ඔබතුමා උදච්ච නොව. අපේරට වග කියන ජනතාවට වගන ජනතිපතිවරයක් විදිට අපේ මේ එල්ලීමට සවන් දෙන්න. පාස්කවිරිදා ප්‍රහාරයට අවුරුදු තුනක් සපරීමට ඉස්සල්ලලා ඕතුමා ඒක ෂට නොකරොත්. මේ අිසිවිල් සංවිධන සියලු දෙනා මද මේ වෙද්‍යිය තන්ට එකතු වෙලා තියෙනවා. අපි බරපස ලෝක පුරා ්‍යපතේ ච් රෝධාවක අරං යාවක කියෙන අරතුුණු අනතුර ඇඟගවීමත් අදවස තුමාට ාදවා. ඒවාගේම කියන්න කැමති. මේ වෙද්දි ක්‍රස්තියානි, ගිහි සංවිධාන සියලු දෙනාම එකම වේසකට ඇවිල්ල අපි එකම තනකින්දලා මේ අරගලට එකතු වෙලා තියනවා බොෝ දෙන කු උත්සාහ කරාමං කලින් කිව වගේම අපි ඔ බෙදීමට අක්කරන්න. ාට ක්ෂ පර් ේන්තු වෙත් ඒක අධ්‍යක්ෂවරය මගින් ප්‍රශ්ණයක් ඇහව කතෝලික සබාව දැම් බෙදිලනේද කාදල න්වහන්සත්ිකදැන් කවරුත්න නේද උන්වහන්සේගේ ඉතිහාස ක්‍රියාකාලාපයන් නිසා මානහිම්කම් සංවිධානහ උතර දර තුමල්ක් කාදරන න්හසත් එක ෑනේද සිවිල් ක්‍රියකාරක ොන නේද කියල ඒ වගේ ප්‍රශ්ණයක් මගින් හවා. ඉතින් මේ වෙද්දී අපිඒකට උත්තරදිීල තියනවා. අපි එකම සබාාව ක්‍රස්තු දේහේ කොටසක් විදිහයටට අප එකතු වෙලා තියනවා අපි පීඩාවට පත්කරන්න පත්කරන්න ක්‍රස්ටතියානයතුළ අප එකතු වෙන ඒක තම අපි අත්දැකීම. අප ෝ තලන්න තලන්න අප තවත් ශක්තිමත්තෙනවා. එදා ජෙසුස් වහන්සේ මේ ලෝකයට එළිය දැක්කෙත් උන්වහන්සේ විින්දතියෙක් විදිට අතිශ්‍යය පීඩාකාරරි යුගක. ජේසු කියීන මානව හිතවාදයා එයාකාරය එයාකාරෙන් මේලෝකට එන්නෙත් ප්‍රවිෂ්ට වෙන්නෙත් ඒ පීඩා නිසා තින් අපිත් මතක් කරන්න කැමති. අපටි පිඩා කරන ඔබ සියල දෙනාට මස්තූති මොකද ඔබේ පීඩා අපි තවතවත් ශක්තිමත් කරනවා. ක්‍රස්ති්‍යයානී තුළ අපි තවතුරටත් ඒකත්වයටට පත් කරනවා. ඔබ හිතනවනන් අපි ඔ බෙදන්න අපි කඩන්න පුළුවන් කියලා. අපි අදවෙද්දි අවුරුදු තුනක් මේයන ගමන තුළත් අපි පෙන්නලති නවා. අපි වඩවඩාත් ශක්තිමත් වනා මිසක්. අපි වඩවඩාත් එකතු වනා මිසක්. අපි කොයි මොහතකත් අපි බෙදුනෑ. ඉතින්. අපි බොහොම ශක්තිවන්තව බොහොම එකමුතුව අපි අපේ ගමන. ස්සරහටත් අවසානයේ දක්වා ජයග්‍රහණීව රැගෙන යනාකෙන පණිවිඩයි අදවසේ දෙන්නේනිපෝ වාරණයෙන් තොර අපක්ෂපාතිී වාර්තාකරණය